සුබ උදෑසනක් සියලුම චක්‍රාවාට ලොක්ස් YouTube නාලිකාව නරඹන සදහත් පින්වතුනි අද දිනය වෙසක් පුර 15ක පොහොය දිනයයි අද දවස පුරාම මේ ශ්‍රී ලංකා දීපය තුල විවිධ වූ ආමිස පූජාවන් කරමින් අද දිනයත් හෙට දිනයත් මේ දින දෙක පුරාම ඔබ ආමිස පූජාවට වැඩි බරක් දීලා කටයුතු කරන දවස් දෙකක් හැටියටයි මම තේරුම් අරගෙන තියෙන්නේ. අපි බලමු බුද්ධ දේශනාවේ අපේ තිලෝගුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේ මේ තුන්ලොවම ඉන්න සත්වයින් මේ සසර දුකින් මුදවාලීම අරමුණු කරගත් මේ සිරි සද්ධර්මය මේ අපට දේශනා කළේ ආමිස පූජාවන් තුල විතරක් කටයුතු කරන්නද කියලා ඔබට ඔබගෙන් මම අහනෝ අපි මේ තෙමගුල කියලා එකක් සමරනවා දැන් මේ සමරනවා කියන වචනය තුලම ඔබට ඔබම හිතන්න සැමරීමක් තුලින් ඔබට බුදුන් වහන්සේ ඒ දෙසා වදාළ වූ රාගය දේශය මෝහය නැති කිරීමේ ඒ ධම්ම අනුධම්ම පටිපදාව ක්‍රියාත්මක කරන්නට ඔබට පුළුවන්කමක් ලැබෙනවාද කියලා විමසා බැලිය යුතු කාරණයක්. තව දෙයක් අද මේ වෙසක් පොහොය දවස නිසා මම කියනවා මේ තෙමගුල අපි දැනට ඉගෙනගෙන ඉන්න තෙමගුලත් අද මම මේ කතා කරන්නට යන තෙමගුලත් අතර විශේෂ වෙනසක් තියෙන්නට පුළුවන් මං ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ වෙනස ඔබ තුලින් අත්දකින්න ඔබ උත්සාහ කරන්න එහෙම නැතුව මේවා සමග ගැටෙන්න යන්න විවේචනය කරන්න තව එක්කෙනෙකුට මඩ ගැසීමේ චේතනාවෙන් අදහස් ප්‍රකාශ කරේ කිරීමෙන් වලකින ලෙස මං ඉතාම කාරුණිකව මේ වෙසක් පොහොය දිනය දිනේදී මං ඉල්ලා සිටිනවා දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ඉපදීම කියලා සමරනවා. දැන් අපි එතෙන්දී මේ පුංචි ළමයින්ට පවා මේ ඉපදීම කියන එක අපි ඒත්තු ගන්නන්න යනට යන්නේ අර මව් කුස පිළිසිඳගෙන ඒ දසමාසයක් කුසේ ඉඳලා අර සාමාන්‍ය මිනිස්සුකගේ තේන ක්‍රියාවලියටම ඒ ක්‍රියාවලිය විදිහටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා අපි අර අසා දැනගත් විදිහට නෙළුම් මල් හතක් උඩ සක්මන් කරමින් අර අග්ගුහමස්මි ලෝකස්ස කියන ජෙස්තුහමස්මි ලෝකස්ම කියන මේ ගාථා පාඨය කියමින් ලෝකයක් වෙත පණිවිඩයක් දුන්නා කියන එක තමයි අපි අසා දැනගෙන තියෙන්නේ. දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ උපත කියලා ඒ දවස ගත්තොත් හරිද කියලා මම ඔබෙන් අහනවා. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණලා නෙමෙයි උප්පත්තිය සිද්ධ වෙන්නේ.
එතකොට අපි බුදුන් වහන්සේගේ ඉපදීම කියලා නෙළුම් මල් හතක් උඩ කියන මෙන්න මේ දේ ගත්තොත් පින්වතුනි එතන වැරද්දක් තියනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? අවුරුදු 16ක් ළමා කාලය ගත කරලා අවුරුදු 16න් විවාහ දිවයට පත් වෙලා යසෝදරාව නැමැති ඒ උත්තුංග කාන්තාව විවාහ කරගෙන අවුරුදු 29ක් මෙන්න මේ ගිහි ජීවිතය ගත කරලා අවුරුදු 29ක් වෙනතන ඒ බෝසත් කුමාරයා තේරුම් ගන්නවා මේ මම ගෙවන ජීවිතය අසාරවත් වූ නිසරු දෙයක් හැටියට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ වෙනකොටත් පින්වතුනි මේ කුමාරයා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගාවල් තුනක ඒ ඒ කාලයට උචිත වන පාරිසරික පද්ධති තුල ජීවත් වුණා. ඒ වගේම දැන් ඒ කාලය තුල දැන් අදට නැති වුණාට මේ රජවරු අන්තපුර කියන ඒවා හිටන් පවත්වගෙන ගියා. මේ අන්තපුර පවා ලබා දෙන්නට සුද්ධෝදන රජතුමා මේ කුමාරයාට කටයුතු කරලා තිබ්බා. ඔබ අසා දැනගෙන තිනවා මේවා. නමුත් මම පොඩ්ඩක් මේ මොකද්ද මේ බුදුහාමුදුරුවන්ගේ ඉපදීම කියන එක අපි තේරුම් ගන්න ඕනි. අන්න ඒ නිසා මේ පොඩ්ඩක් මම මේ ටික සාකච්ඡා කරන්නට තීරණය කළා. මෙන්න මේ මාලිගා තුනේ සැප විඳිමින් සුද්ධෝදන රජුරුවන්ගේ මග පෙන්වීම යටතේ එතුමාට අවශ්‍ය දේ පමණයි මේ කුමාරයාට පෙනෙන්නට සැලැස්සුවේ කියලා අපි දැනගෙන තියෙනවා. එහෙමනම් බාහිර ලෝකයෙන් වසන් වුණ ජීවිතයක් තමයි අපේ බෝසත් කුමාරයාට ගෙවන්න සිද්ධ වුණේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න, එහෙම කෙනෙකුට මොන තරම්නම් ලෝකය පිළිබඳව තමන්ට දැන් තමන්ට පේන ප්‍රමාණයට තමයි තමන්ගේ ලෝකය හැදෙන්නේ. දැන් සිදුවත් කුමාරයා මොනවද දැක්කේ? සිදුවත් කුමාරයා දැක්කේ අර සැප පහසුකම් විඳින මාලිගා. තමන්ට අතට පයට වැඩකාරයින් අන්තපුර නැටුම් ගැයුම් වැයුම් රඟ දැක්වීම් යන තැන සුවඳ මල් වලින් සරසලා මෙන්න මේ වගේ පරිසර පද්ධතියක තමයි බෝසත් කුමාරයා වැඩ වාසය කළේ. හැබැයි මේ බෝසත් කුමාරයා මේ එකකින්වත් සෑහීමකට පත් වුණ බවක් නම් කිසිම පොතපතක සඳහන් වෙලා නැහැ. අර නාට්‍යාංගනාවන් රඟ දක්වපුවාම කලකිරිලා ඒ කලකිරීම තුලින් සිත තව තව කලකිරීමකට පත් වෙලා තමයි අපි අසා දැනගෙන තින්නේ මේ චන්න කුමාරයාත් එක්ක හොර රහසේම ගිහි ගෙයි කලකිරිලා ගියා කියලා. එතනත් ගැටලුවක් තියෙනවා. මේවා දැනගන්න ඕනි බෞද්ධයෝ. පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ තියෙනවා ගිහි ගෙයින් නික්මිලා ගිය විදිය. මේ නික්මිලා ගිය විදිය කියන්නේ පින්වතුනි දේශනා කරන්නේ මේ ස්වාමින් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා කොහොමද මේ ආපු ගමන පිළිබඳව විමසනවා. අන්න එතකොට තමයි කියන්නේ දෙමව්පියන් හඬා වැටෙද්දී රජමාලිගාව තුලදී, ඒ කියන්නේ දැන් මේ හොරෙන් ගිය ගමනක් විදිහට අපි පොත්වල දැක්කට
අපි ඉගෙනගෙන හිටියට පොතේ එකක් තියෙනවා දරුවෝ එකක් ඉගෙන ගන්න. දැන් මෙන්න මෙවැනි දහමක් අපිට ලැබිලා තියෙනවා. මෙන්න මේ ලැබිච්ච දහම හඳුනා ගැනීම තමයි බෞද්ධකට දැන් කළ යුත්තේ. වැරදි දේ ඉවත් කරමින් කටයුතු කළා, නිවැරදි දේ හරි දේ මොකක්ද කියලා දැනගන්නකම් ඔබට ඔබේ ජීවිතයට ගැටලුවක් තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනි, බුදු පියාණන් වහන්සේ හොර රහසේ පැනලා හැම ගියේ නැහැ. ත්‍රිපිටකය කියවන්නේ. දැන් අපිට අර පොත්පත්වල එහෙම පෙන්වන්නේ අර දොර රෙද්දෙන් ඈත් වෙලා බලලා රාහුල කුමාරයටත් කතා කරන්නේ නැතුව කාටවත් කියන්නේ නැතුව රෑ 12ට විතර අර චන්න ඇමතියත් එක්ක අසු පිටින් ගියා කියලානේ. දැන් මම සමහර පොත්වල දැකලා තියෙනවා මේවා හරි හාස්‍යයට ලක් වෙනවා. චන්න ඇමතියගේ කකුලට පුළුම් බැඳලු. චන්න ඇමතියගේ කකුලට පුළුම් බැඳලු මේ ශබ්ද ඇහෙනවට. ශබ්ද ඇහෙනවට එහෙම කතා පොත්වල ලියලා තියෙනවා. මේ මොන කවුරු ලිව්වද කියලා අපිට තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ධර්ම මේකට විකෘතියක් කිව්වොත් ඒ විකෘතියකුත් නෙමෙයි මේක. විකෘතියටත් එහා ගිය විකෘතියක් විදිහට තමයි මම දකින්නේ. දැන් මේකෙන් වෙලා තියෙන්නේ අපි අර බුදුන් වහන්සේගේ තියෙන සැබෑ චරිතය ඉස්මතු වෙන්න තියෙන අවස්ථාව නැති කළා. ආශ්චර්යවත් අද්භූතවත් එසේත් නැතිනම් සිහින ලෝකයක තුල සුරංගනා කතාවක් විදිහට අපි අද පත් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි මේ සුරංගනාව කතාව කතාවක් විදිහට ගත්තේම චිත්‍රයට නගනවා. දරුවන්ට කියලා දෙනවා. ඒකෙම ප්‍රතිඵලයක් විදිහට විශාල තොරන් බඳිනවා. දැන් මේ මම මේව වැරදි කියනවා නෙමෙයි, ඔබලා තොරන් ගහන්න. ලක්ෂ ගාණක් කෝටි ගාණක් විදුලි බුබුලු එල්ලලා ඒ ටික කරන්න. අපිත් කරනවා. හැබැයි මේ දෙපැත්ත ඔබ හඳුනා ගත යුතුයි. මොකද්ද සත්‍යය කියන එක? බුදුන් වහන්සේ කොහේ හරි උන්වහන්සේ දේශනා කළා තියනවද විශාල විදුලි බුබුලු වලින් සමන්විත අඩි 3-400 තරංග ගන්න කොහේ හරි තියනවද කියලා? තියෙනවනම් මටත් කියන්න, මමත් හරි ආසයි. මාත් හෙටම තොරණක් ගහන්න සම්බන්ධ වෙනවා. මෙන්න මේක තේරුම් ගන්න. දැන් කෙනෙක් හිතයි ඔන්න මේ බුදුන් වහන්සේට පූජ කරන මල් වලට පූජ කරන දැන් බල්බ් එකක් අපි තොරණක් ගහන්නේ බුදුන් වහන්සේ වෙනුවෙන් නම් ඒ පත් වෙන බල්බ් ටික බුදුහාමුදුරුව වෙනුවෙන් කියලානේ. එතකොට මේ බුදුහාමුදුරුව වෙනුවෙන් පත්තු කරන මේ ආලෝක පූජාවට විරුද්ධව කතා කරනවා කියලා මට කියයි. මම කියන්නේ ඒක නෙමෙයි. ගෙදරක බුදුන් වහන්සේ වෙනුවෙන් ඇත්තටම පහනක් පත්තු කරලා මල් ටික පූජ කරලා ඒව ඔබ කළ යුතුයි. නැත්තම් ඔබට කරන්න දෙයක් නැහැ නේ වෙසක් පෝයකට. ඒවා ඇත්තටම අයිති වෙන්නේ පින්වතුනේ ඔබගේ අධ්‍යාත්මික ගුණ වගාවට පමණක් බව ඔබ සිතුවොත් පමණයි ඔබට මේ නිවැරදි දහම මතු කරලා බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මගට යොමු වෙන්නට අවස්ථාව ලැබෙන්නේ. දැන් අපි හිතලා බලන්න බුදුන් වහන්සේගේ ඉපදීම කියන එක අපි සමරනවා නම් බුදුන් වහන්සේගේ ඉපදීම දැන් එහෙනම් ඔබ දැනගන්න
බුදුන් වහන්සේගේ ඉපදීම සිද්ධ වෙන්නේ අවුරුදු 35කට පස්සේ. ඉපදීම සිද්ධ වෙන්නේ. බුද්ධ කියන තත්වයට එනකම්ම බුදු පියාණන් වහන්සේත් මේ කෙලෙස් දවා තවා අයින් කරන්න. එහෙම නැත්තම් ප්‍රහාණය කරන්න. අනුපස්සනා කරන්න. විපක්සනා කරන්න. විරියක් දරුවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අපි අහලා තියෙන හැටියට මේ ඉදිරිපස තියෙන හැම මේ අපිට පේන්න තියෙන හැම ගිහිල්ලා පිටපොත්තට යා වුණා කියලා. ඒ තරම් දුකක් දුන්නා. දැන් ඒ බුදුහාමුදුරුවද ඔන්න ඔබට වැරදිච්ච තැන. ඒ බුදුහාමුදුරුව නෙමෙයි. හැබැයි බෝධිසත්ව කුමාරයෙක්. මේ කුමාරයා කරපු විරිය නිසාමයි බෝධි මූලයේදී මෙන්න මේ අද වගේ දවසක බුද්ධත්වය ලැබුණේ. එහෙනම් අපිට ඉපදීම කියන්නේ මොකද්ද බුදුහාමුදුරුවන්ගේ? එහෙනම් ඔබ සමරන්න ඕනි බුදු වීම. ඔබ බුදු වීම තමයි සමරන්න ඕනි. මොකක්ද මේ බුදු වීම කියන්නේ? ආලෝකයට ආලෝකය උදා වුණා. ආලෝකය උදා වුණා. දැන් මේ ආලෝකය උදා වුණා කියන එක ඔබට තේරුම් ගන්න බැරුව දැන් සුබෝධි මූලේ කියලා වචනයක් තියෙනවා. සුබෝධි මූලේ. දැන් මේ සුබෝධි මූලේ කියන්නේ අන්න සියලු කෙලෙස් නැති කරපු අති පාරිශුද්ධ වූ මෙන්න මේ සුදු කිරණක් මතු කරපු තැන සුබෝධිය. සුබෝධි මූලය අවුරුදු 35ක් ගිය තැන තමයි මේක ලබා ගන්න. එහෙනම් ඔබ අද තේරුම් ගන්න ඕනි ඔබ සමරන දැන් මේක සැමරීමක්ද කරන්න ඕනි. අද මේ ඔබ බුදුන්ගේ උපත කියලා ඔබ හිතාගෙන ඉන්න එක ඔබ කරන්නේ වැරද්දක් බව ඔබට තේරුනේ නැත්තම් ඔබට නිවන් දකින්නට බෑ. එහෙමනම් බුදුන් වහන්සේ වසර 6ක් දුෂ්කර ක්‍රියාවක් කරලා බෝධිසත් කුමාරයා බුදුන් වහන්සේ කිව්වොත් වැරදි. බුද්ධ වෙන්නේ ඒ සුබෝධි මූලයේදී. එහෙමනම් ඒ බුද්ධ කියන වචනයට නිර්වචනයක් අපිට දෙන්න තේරෙන්නේ නැත්තම් අපි බෞද්ධද? ඔබම කල්පනා කරන්න. මම හැබැයි හොඳ අද ඊයේ නිවුස් වලට හොඳ වචනයක් දැක්කා. අපේ මේ ත්‍රිනිකායක ස්වාමින් වහන්සේ නමක් මට මතක නැහැ, මල්වතුද අස්ගිරිද කියලා එක ස්වාමින් වහන්සේ නමක්. ඒක මං හරි මට හිතට වැදිච්ච කාවැදිච්ච එකක් මං අහගෙන හිටියා. ප්‍රධාන මාධ්‍යෙන් යනවා, ඔබට බුදුන් වහන්සේ කියපු දේවල් ටික ඔබ කරන්න, ආමිස පූජාවට යට වෙන්නට එපා කියන එක කිව්වා. උන්වහන්සේලාගෙන් කියවෙන්න තියෙන ඒ වචනය ප්‍රමාද වෙලා හරි කියවීම සම්බන්ධයෙන් මම මට නම මතක නැහැ. උන්වහන්සේ ත්‍රිනිකායක ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේට මම පාද නමස්කාර වන්දනා කරනවා. දැන් මේ උන්වහන්සේ කිව්වේ තොරන් ගහන්න එපා කියන එක නෙමෙයි. ඔබ ඒ ටික ඒ විදිහටම කරගෙන යන්න. ඔබ ආමිස පූජාව කරන්න. ඔබ ආමිස පූජාව තුළින් යම් කිසි සුවයක් විඳින පිරිසක් මේ ශ්‍රී ලංකාද්වීපයේ ඉන්නේ. මම කියන ඔබ තුල තියෙන ආමිෂය විතරයි. ආමිෂය හේතු වෙන්නේ සසරට බැඳීම සඳහා පමණයි. ඔබට නිවන නම් කවදාවත් ආමිෂයෙන් සොයන්නට බෑ.
ඒක නිසා අපි තේරුම් ගන්න ඕනි දැන් බුදුන් වහන්සේ යම් මගක් ධම්ම අනුධම්ම පටිපදාවක් අපිට පෙන්වනනම් අපේ යුතුකම මොකක්ද? ඒ අනුධම්ම පටිපදාව අපිත් ඒ විදිහටම කරනකම් අපිට නිවන් දකින්න බෑ. දැන් බුදුහාමුදුරුව එකක් කරලා අපිට තව එකක් කියයිද? නෑ. දැන් තාත්තා කෙනෙක් පුතෙකුට කියලා දෙන්නේ තාත්තා දන්න දේ. අපි උදාහරණයක් වශයෙන් කියමු, තාත්තා වඩුවෙක්. තාත්තා වඩුවෙක් නම් ගුරු මුෂ්ටිය නැතුව ඒ තාත්තා තමන්ගේ ආදරණීය පුතාට කියලා දෙන්නේ හරියට හේතුව වදදන විදිය. හරියට ලීයක් ගාන විදිය. හරියට මට සිලුටු කළා මේක වාත්තු කෙරුවා වගේ හදලා අල්මාරි පුටු මේස ඇඳන් සකසන විදිහට තමයි තමන්ගේ පුතාට කියලා දෙන්නේ. ඇයි? තාත්තා හරියටම මේක ප්‍රගුණ කරා. අන්න ඒ වගේ අපේ බුදු පියාණන් වහන්සේ මේ ලබාගත් බුද්ධ කියන තත්වය පිළිබඳව තමයි මේ අවුරුදු 45ක කාලයක් මම මෙන්න මේ මේක එකක් දැක්කා. මම දැන් ඒක දැකලා මම කළා ඉවර වුණා. දැන් ඔබලාත් ඒකම කරලා මම දේ ආපු විදිහටම ඒ මග ඔබ සොයාගෙන යන්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති වක්කලි හාමුදුරුවන්ට කිව්වා. දැන් අපි මොකක්ද කරන්නේ? දැන් අපි කරන්නේ ආමිසයට හුරු වෙලා ඒ තුලින් අපි සමහර දවස්වලට අපි දැකලා තියෙනවා පින්වතුනි, ඩිංගඩිංග අඳුර වැටිගෙන හවස් වෙනකොට සමහර අය මත්පැන් පානයත් කරනවා. බොරුවක් නෙමෙයි. සමහර අය මේ පෝය දෙක දවස් දෙක තැබෑරුම් වහනවා කියලා දැනගෙන ඊට ඉස්සෙල්ලා දවස් දෙකේ ඇතිපදම් බොන්නට බෝතල් අරගෙන තියෙනවා. මේකයි අපේ සංස්කෘතිය. දැන් අර ඊට පස්සේ අර ට්‍රිප් එකක් යනව අදහස, දැන් අර විනෝද ගමනක් යන අදහස තමයි ඔළුවේ තියෙන්නේ. හැබැයි පේන්න කරන්නේ නැහැ. එදාට ටිකක් බයයි. මොකද මිනිස්සු ගැවසෙනව, මිනිස්සු සුදු ඇඳගෙන ඉන්නේ, කවුරු හරි දැක්කොත් ලැජ්ජාවටපත් වෙනවා කියලා. හැබැයි හොරෙන් කරනව මේවා. හොඳයි. දැන් ඔබ හොරෙන් කළත් ඔබට විපාකය තියෙනවාමයි. හොරෙන් කරා කියලා කාටවත් පෙනුන්නේ නැහැ කියලා ඔබේ හිතට මේක පේනවා. ඒකින්ද මං කියනවා ඉල්ලීමක් කරනවා. දැන් මේ පෝය දවස් දෙකට විතරක් තැබෑරුම් වහන සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. මම අහනවා රාජ්‍ය පාලකින්ගෙන් පෝය දවස් දෙකට විතරක් මත්වතුර වලින් බිඳිලා මුදවලා සමාජයක් ගොඩගන්නට පුළුවන්ද? මද්‍රව්‍ය ලබා ගැනීමෙන්, මත් වතුර ලබා ගැනීමෙන් ලැබෙන ආදායමට වැඩිය විශාල පිරිවැයක් දරන්නට සිද්ධ වෙනවා පින්වතුනි. ආරෝග්‍ය පරමාලාභා කියන தත්වෙන් මිදිච්ච සමාදයක් ගොඩගන්න. මානසික වශයෙන් ආතතිය ඒගොල්ලන්ට තියෙනවා. පවුලේ ප්‍රශ්න ඇති වෙනවා, අඩදඹර වෙනවා, ආර්ථිකය පිරිහෙනවා. විශේෂයෙන් මේ වගේ කාලෙක ඔබ මද්‍රව්‍ය ඒ බෝතලයක් හෝ යම් ප්‍රමාණයක් මිලදී ගන්න රුපියල් 3000 4000ක් නැතුව බෑ. ඒකට තව අඩුම කුඩුම ටිකක් ඕනි, යාළුවොත් ඕනි. දැන් මේ ඔබ වේදන් කළේ ඔබේ දරුවාට පොත්පත් ලබා දෙන්න තිබුණ මුදල්. ඔබේ දරුවාට පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දක්වා ලබා දෙන්න තියෙන මුදල් තමයි ඔබ මේ වේදන් කරේ. බාගදට හවසට ගෙදර තොරම් බලලා එනකොට ගෙදර උයන්නට
පොල් ගෙඩියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ මූලිකත්වය දුන්නා ඇයි? අද දවස් දෙක මේ දවස් දෙකේ තබෑ තැබෑරුම් වහලා. එහෙනම් ඔබ ඔබේ මුදල් වැඩි ප්‍රමාණයක් ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබ ඔබේ මුදල් වැඩි ප්‍රමාණයක් ඔබ යෙදුවේ ඔබේ තියෙන රාගය, දේශේ, මෝහය වැඩි කරගන්න. මත්වීමෙන් නිදහස් වෙන්න නෙමෙයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු සදා මත්වීමෙන් මිදී නිදහස් වෙන මග ඔබ හොයනකම් ඔබට තාවකාලික සුවයක් ඔය මත්පැන් වලින් ලැබෙන්නේ නැහැ. ඔබ හිතනවා ඒක සුවයක් කියලා. හැබැයි ඔබ ඒක පටන් ගත්ත වෙලාවෙත්, ඔබ ඒක පානය කරලා ඉන්න වෙලාවෙත්, ඉවර වුණාමත් මේ අවස්ථා තුනේදිම බුදුකටපත් වෙලා ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට මේක තේරෙන්නේ නැහැ. එහෙමනම් මම කියනවා, අද වැනි දවසක නෙමෙයි අපේ ශ්‍රී ලංකා භූමිය තුලින්, මේ දේශය තුලින්, සිරිලක් දෙරණ තුලින් මත් වතුර, මත්පැන්, මත්ද්‍රව්‍ය සදහටම අයින් කරන පාලකේ බිහි වේවා කියලා මම මේ උතුම් වූ එසක් පොහොය දිනේ අදිෂ්ඨානය කරනවා. අපේ පැතුම ඒකයි, මගේ පැතුම ඒකයි, අනිත් ඒගොල්ලෝ නම් බන්දන්න, මගේ පැතුම ඒකයි. ඔබට ඒක කරන්න පුළුවන් නම්, රාජ්‍ය පාලකෙක් වශයෙන් ඔබට ඒක කරන්න පුළුවන් නම්, මම හිතනවා ඔබට තමයි වැඩිපුරම ඡන්ද දෙන්නේ මේ රටේ මිනිස්සු. ඒකට හේතුවක් තියෙනවා. හේතුව මේ වෙනකොට මිනිස්සු විමුක්තියක් හොයනවා, නිවීමක් හොයනවා, නිදහස් වීමක් හොයනවා. දැන් කෙනෙක් මිදීම, නිදහස් වීම, සැපය, සදා විමුක්තිය නොවෙනස් වන සතුට සෑහෙන කාලයක් හෙව්ව හම්බ වුණේ නැහැ. හම්බ වෙන්න නැති හේතුව තමයි වැරදි විදිහට දේවල් ඉගෙන ගැනීම, හරි දේ බැහැර කිරීම. අදම්මේ ධම්මේති දීපෙන්ති, අධර්මය ධර්මය විදිහට ගන්නවා, පෙනෙනවා, පෙන්වනවා. ධර්මය අධර්මය විදිහට පෙන්වනවා. දැන් අර විකෘති කියන්නේ සත්‍ය දේ අසත්‍ය විදිහට පෙන්වනවා. මේක ඒක මතු කරන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒක වහන්න බෑ. ඒක ඔබට කිසිම ආකාරයකින් වහන්න බෑකට හේතුවක් තියෙනවා. මේ සත්‍ය ධර්මය කියනක ඔබ හොයාගන්න. අර කාලම සූත්‍රය කියනවනේ, ඔබට ඔබ ගලපලා මේ දෙක ඔබ හොයාගන්න. මේ දෙක හොයාගත්තාම මේ සත්‍යවාදී වූ ධර්මය තුලින් හැදෙන හිතක් තියෙනවා. මේ හිත යට කරන්න බෑ මහා මේරු පර්වතයකටව. දැන් වෙන ඒවට පුළුවන් නඩු දාලා පෙළපාලි ගිහිල්ලා කට්ටි එකට රස්සලා බැනලක් ගහලක් මරලා ඒ ඕන එකක් කරන්න පුළුවන්. බාහිර තියෙන දේවල් වලට තමයි ඔබට ඒව කරන්න පුළුවන්. දැන් කෙනෙක්ගේ හිත ඇතුළක ඇතිවෙtti සත්‍යවාදී ඒ නිවැරදි තමන්ගේ නිවීම ලබාගත් කෙනෙක්ගේ හිතක් මහා මේරු පර්වතයක් උඩට දාලවත් යට කරන්න බෑ. මේක තමයි සත්‍යය. දැන් මේ ඒක වෙන කාලයක්. ඒක තේරුම් ගන්න ඕන. සියලු දේශකයන් වහන්සේලා මේ දහම ශ්‍රවණය කරන අයත්, දේශනා කරන අපේ උතුම් වූ භික්ෂුන් වහන්සේලා 12,750ක් පමණ වන සියලුම ආරාම විහෙර විහාරත්, ඒ තුල වැඩවාසය කරන 35,000ක පමණ වූ
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසේම වගකීම වන්නේ අධ්‍යාත්මිකව ගොඩනගෙන මෙන්න මේ සිරි සද්ධර්මය කුමක්ද හරිදේ කුමක්ද වැරැද්ද කුමක්ද කියලා පාට කණ්ණාඩියකේ නොව ඔබ ඔබට පේන විනිවිද ඇතුළතින් දකින දැක්මකින් ඔබ තේරුම් ගත්තොත් ඔබලා තේරුම් ගත්තොත් ඒ ස්වාමින් වහන්සේලා තේරුම් ගත්තොත් මම හිතනවා ඔබට කරන්න 아무තු වෙන දෙයක් නැහැ. ඒ ස්වාමින් වහන්සේලාට කරන්නට කියලා 아무තු වෙන දෙයක් නැහැ. ඇයි? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කිරියාච කියන ඒ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි මඟ පෙන්වීමට ඔබ යටත් වෙලා ඉන්නේ. එහෙනම් සිව්පසයද ඔබට අවශ්‍ය කරන සියලු දේම ඔබ ළඟට එනවා ඔබ හොයාගෙන යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක තමයි නියම සත්‍ය. අපි එහෙනම් බලමු දැන් අපි කතා කරා එදා බෝධි මූලයේදී අවුරුදු 35ක් ගිය තැන අර කුසතන 8 මිටක් මත හිඳමින් අවබෝධ කරගත් ඒ ප්‍රඥාව උදා කරගත් මොහොත තමයි බුදුන් වහන්සේගේ ඉපදීම. අපි මේකට කියනවා ආලෝකෝ උදපාදි. ආලෝකෝ උදපාදි කියනවා. ආලෝකෝ උදපාදි වෙනකොට මේ ආලෝකෝ කියලා කිව්වේ මොකක්ද කියලා දැනගන්න එපා. මෙන්න මෙතන තියෙනවා ලෝකෝ ලෝකය. ලෝකය තමයි ආලෝකය වෙන්නේ. ආලෝකෝ උදපාදි. ආලෝකෝ උදපාදි. මෙතන උදපාදි කිව්වේ උදා වෙනවා. එහෙම නැත්තම් හට ගන්නවා ආරම්භ වෙනවා. මේ ඕනි වචනයක් ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ මොකක් තුලද? මෙන්න මේ තුල තමයි අපි ඉන්නේ, ලෝකය තුල. බුදුන් වහන්සේ බෝධි මූලයේ බුද්ධත්වයට පත් වෙලා හේතුඵල දහම යථා භූත ඥාන දර්ශනෙන් දකින කම්ම පින්වතුනි මෙතන හිටියා. ඒක නෑ කියන්න බෑ. එහෙමනම් මෙතනින් මිදිච්ච තැන ලෝකයෙන් මිදුන තැන ආලෝකයට පත් වෙනවා. එහෙමනම් මොකක්ද මේ ලෝකය තුල තියෙන්නේ? ලෝකය බුදුන් වහන්සේ දේශනා කරනවා ලෝකය අඳුරු ගුහාවක්. දැන් ඔබ හිතන්නකෝ, දැන් අඳුරු ගුහාවක් නොවේ නම් ලෝකය සක්විති රජකමට උරුමකම් කියපු බුදු පියාණන් වහන්සේ ඒ අඳුර දැකපු නිසා නෙමෙයිද ලෝකයෙන් උත්තර වුනේ? එහෙම නැත්තම් එතර වුනේ? දැන් ලෝකෝත්තර කියන එක තමයි මේ ආලෝකෝදපාදී ලෝකෝත්තර. අපි මෙහෙම වචන වලින් ඉතින් මේක සමානයිනේ. ලෝකෝත්තර මෙහෙම වචන තියෙනවනේ. මෙන්න මේක කල්පනා කරලා බලන්න, මෙන්න මේ ලෝකය අඳුරුයි කියලා දැනගත්තේ පින්වතුනි අපිට වගේ සපසම්පත් තිබිලා නෙමෙයි. දැන් අපිට තිබිලද මේ? අපි මේක පිනවන්න යන්නේ. දැන් බුදුහාමුදුරුවන්ගේ ලෝකය කොහොමද තිබ්බේ? බුදුන් වහන්සේගේ ලෝකය තිබ්බේ පයට වැලි කැටයක්වත් ගැවෙන්නේ නැහැ. මේ අත කැක්කුම හැදුනොත් ඒ කැක්කුම හැදිච්ච අත
උස්සලා තියන්නත් පැත්තකින් කෙනෙක් ඉන්නවා. ඕක තමයි ඇත්ත. දැන් අර යුවරජ යුවරජ කෙනෙක්නේ. යුවරජ තනතුර දුන්නානේ. දැන් මහරජතුමාට වැඩිය යුවරජතුමාට සැප සම්පත් තිබුණා. ඇයි මේ? සුද්ධෝදර රජුරෝ අහලා තිබුණා ගෙදරින් පිට වෙලා යනවා කියලා. හරිද? ඒ යනවා කියලා එක දැනගත්ත දවසේ ඉඳලා තිබුණට වැඩිය සැප සම්පත් වැඩි කළා. දැන් ඔබ හිතන්න ඔබ ඉන්නේ කොතෙන්ද කියලා. දැන් ඒ චරිතෙත් එක්ක අපේ ජීවිත බලපුවාම අපි මොන නරාවලකද මේ ඉන්නේ? දැන් බුදුහාමුදුරන්ගේ ලෝකය කිව්වේ අන්නේ ඒක. ඔබ තේරුම් ගන්න. බෝධිසත්ත්ව කුමාරයාගේ ලෝකය කොහෙද? අන්න එදා සුද්ධෝදන රජමාලිගාවේ යම් ප්‍රදේශයක් තිබ්බ වට කරලා එතනින් එහාට යන්න බෑ. අපි අහලා තියෙන්නේ වයසක මිනිස්සු ටික යැව්වා. නේද? වයසක මිනිස්සු ටික යැව්වා, ලෙඩු ඉන්නව නම් පිටත් කළා, ඔක්කොම තරුණයෝ හිටියේ. නේද? එතකොට ඒ වගේම තමයි කැත කාන්තාව එහෙම වුණා ඉන්න දෙන්නේ. කැත අය ඔක්කොම යවනවා. මහලු අය යවනවා. ඔක්කොම මේ ලස්සනම අය. දැන් අතට පයට ඒව ඔක්කොටම සම්භාෂණය කරන්න. ස්ත්‍රීන් හිටිය ලස්සන ස්ත්‍රීන්. දැන් මං අහලා තියෙන විදිහට ඔය එක මාලිගාවක් තිබුණාලු ඒ මාලිගාවට පිරිමින්ට යන්න බෑ. පිරිමින්ට යන්න බෑ අයියේ. අර පණිවිඩ දෙයි කියලා. අර කාන්තාව හුරු කළා තිබ්බේ මේක අමතක කරන්න සැප කියන පැත්තට කාම රාගය පිනවන්නට තමයි මේ සුද්ධෝදන රජතුමා මේ පුංචි කුමාරයාට සලස්සලා තිබ්බේ. එතකොට බුදුන් වහන්සේගේ ලෝකය සහ ඔබේ ලෝකය ඔබ ගලපන්න. බුදුන් වහන්සේගේ ලෝකය ඔබ ඔබට ගැලපෙවුවොත් ඔබ ඉන්නේ සතර අපායේ කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ ඉන්නේ සතර අපායේ. එහෙනම් ඔබේ ලෝකය ඔබට තේරුම් ගන්නට හැකියාව ලැබෙනකන් ඔබට ලෝකෝත්තර වෙන්නට බෑ. එයයි සත්‍යය. දැන් එක අර එක මාලි රම්ම සුරම්ම සුබ කියන මාලිගාවල් තුනෙන් එක මාලිගාවක පිරිමින්ට ඇතුල් වෙන්න තහනම් කරා. පිරිමි පුරුෂයින්ට ඒ තහනම් කරේම මෙන්න මේ කොයි මොහොතක හෝ ගිහි ගෙයින් නික්මෙලා යන බව සුද්ධෝදන රජතුමා දැනගෙන හිටියා. ඒකට වැටබැඳීමක් විදිහට තමයි පිරිමින්ට තහනම් කළේ ඒ මාලිගාව. දැන් ඔබ හිතන්නේ ඔබට මෙහෙම පහසුකම් ටිකක් ඔබේ පියා විසින් සලසලා දුන්නොත් ඔබ යයිද පිට වෙලා? ඔබ කවදාවත් එළියට යන්නේ නැහැ. ඔබ මැරෙනකම්ම ඒ සැප විඳ විඳ ඉඳි. හිතන්න පින්වතුනි මේව පොඩ්ඩක්. මේවා හිතනකොට තමයි ඔබට තේරෙන්නේ බුදු පියාණන් වහන්සේ ඒ ගෙවපු කාල පරිච්ඡේදය කාම සුකල්ලි කානු යෝගයෙන් මිදිලා තමයි ඇතුළත හිටියේ. ඒකයි අර නාට්‍යාංගනාව අඩ නිරුවතින් රැඟුම් දක්වනකොට කලකිරුණේ ඒවට. දැන් අපි නම් ඒව තව තව හොයයි. නේද? එහෙමනේ. දැන් අද එහෙම සමාජයක් නේ තියෙන්නේ. විඳින පැත්තක් දැක්කොත් ඒ විඳින දේ හොයාගෙන යන පිරිසක් බවට අපි පත් වෙලා තියෙනවා. හැබැයි බුදුන් වහන්සේට අවුරුදු 29ක් ගිය තැන තේරෙනවා මෙන්න මේ ලෝකය තුල අඳුරු තුනක් තියෙනවා කියලා. මොකක්ද ඒ අඳුරු තුන? රාගාඳුර, රාගාඳුර
දේශ දේශා අඳුර මෝහ අඳුර මෙන්න මෙහෙම අඳුරු තුනක් අපිට තියෙනවා. අපිට නෙමේ මේ ලෝකයේ සත්වයෙක් වෙලා ඉපදුනොත් ඒ ඉපදෙන සෑම සත්වයෙකුටම මෙන්න මෙහෙම අඳුරු තුනක් තියෙනවා කියලා ඉස්සෙල්ලම දැක්කේ කවුද? බුදුපියාණන් වහන්සේ තමයි ඉස්සෙල්ල වෙලාම මේක දැක්කේ. දැකපු නිසා නෙමෙයිද අර පිනව පිනව හිටපු ජීවිතෙන් අයින් වුණේ. මෙන්න මේ ලෝකය තුල තිබුණු මේ අඳුරු තුන ගලවා අයින් කරන එක තමන්ගේ මනස තුලින්. මනස තුලින් අයින් කරලා ඉවර වුණාම තමයි ආලෝකෝ උදපාදී, එහෙම නැත්නම් ලෝකෝත්තර කියලා කිව්වේ. දැන් ඔබ බලන්න, ඔබ ලොකු තොරණක් ගහලා මේ වැඩේ කරන්නට පුළුවන්. බල්බ් දසදහසක් තියෙන තොරණක් ගැහුවත්, ලක්ෂ ගාණක් තියෙන තොරණක් ගැහුවත් ඔබට මේ අඳුරු තුනෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් ඒ තුල තියෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. එහෙනම් ආලෝකෝ උදපාදී පඤ්ඤා උදපාදී කියලා කියපු තැන මෙන්න මේ තුන ඔබේ ඉවත් වෙන්නේ නැත්තම් ඔබ කොච්චර පහන් පත්තු කරත්, ඔබ කොච්චර බල්බ් පත්තු කරත්, ඔබ උදේ ඉඳන් රෑ වෙනකම් පන්සලක සිල් ගත්තත් වාඩි වෙලා හිටියත් ඔබට බුදුහාමුදුරුව කියපු දේ නෙමෙයි එහෙනම්. එහෙනම් අදම්මේ තින් යාපෙන්ති. ඒ කියන්නේ අධර්මය ධර්මය විදියට ගන්නවා කියන එක තමයි ඒ කිව්වේ. ඒ කියන්නේ ඔබ මේක තේරුම් ගන්නකම් ඔබට බුදුපියාණන් වහන්සේ කියපු නිවැරදි දේ රාගක්කයෝ නිබ්බාණං, දේසක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං කියන තැනට ඔබට එන්නට බැරි වෙනවා. එහෙනම් ඔබ දැනගන්න ඕනි, ලෝකය අඳුරුයි. හැම මොහොතකම ලෝකය අඳුරුයි. අඳුර තුල තමයි අපි මේ ඉන්නේ. හැබැයි මේ අඳුර දැක්කෙත් ඉස්සෙල්ලාම කවුද? අපේ බෝසත් කුමාරයා තමයි මේ අඳුර දැකලා එළියට ආවේ ඒ ඇතුලේ තියෙන අඳුර තුලින්. හැබැයි අපිට නම් ඒක අඳුරක් වෙන්නේ නැහැනේ. අපිට කණ්ඩ බොණ්ඩ ටික දීලා සැපසනීප ඔක්කොම දීලා කවුරු හරි සලකලා ඔබ කොහේවත් යන්න එපා ගෙදෙට්ට වෙලා හිටපන් කිව්වොත් තව තව ඒ විදිහට ඒව ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මෙන්න මේ අඳුර තුලින් ගැලවෙන ක්‍රමවේදයක් බුදුපියාණන් වහන්සේ අපිට පෙන්වුවා. එහෙනම් ආලෝකයට පත්වීම ගැනයි මේ බුදුපියාණන් වහන්සේ දේශනා කරේ. ආලෝකෝ උදපාදී කියලා කිව්වේ ඒක. එහෙනම් දැන් ඔබ බෞද්ධයෙක් වශයෙන් ඔබ කල යුත්තේ කුමක්ද කියලා ඔබට ගැටලුවක් වෙනවා. දැන් ඔබ කර කර හිටපු දේ ඔබට අතාරින්නට වෙනවා. නැත්තම් ඔබට නිවන් දකින්න බෑ. ඔබ මොනවා හරි ටිකක් කරයි ඔබට නිවන ආවරණය වෙනවා. ඔබ තුල අධ්‍යාත්මික ගුණවගාවක් සිද්ධ වෙනවා. ඒ ඔබ හදාගත්ත මතයක්. මම සිල් ගත්තා, මම පින්කමක් කරා, මම එහෙම නැත්තං මේ ලෝකයේ තියෙන උතුම්ම පින්කමක් කරා කියලා විශාල තොරණක් ගහලා ඒ දිහා බලා ඉඳලා ඔබ නිවීමක් බලාපොරොත්තු වුණා. දැන් අවුරුදු විශාල ප්‍රමාණ කාල පරාසයක් ඔබ මේ ටික කරලා ඔබ නිවුණද? සමාජය නිවිලාද? දැන් මට පේන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙලා සමාජය ගිනි ගන්නවා.
ගිනි ගැනීමකට ලක් වෙනවා. මෙන්න මේ ගිනි ගැනීම නිවන ආකාරය තමයි අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් බුදුපියාණන් වහන්සේගේ ඉපදීම කියලා කියන්නේ යන බෝධි මූලයේ අඳුර දුරු කිරීම වුණා. එතන ආලෝකය හටගත්තා, අඳුර දුරු වුණා, නිවීමක් ඇති වුණා. මෙන්න තෙමගුල, මේක තමයි තෙමගුල. ආලෝකෝ උදපාදී, ආලෝකයට පත් වුණා, අඳුර දුරු වුණා. මොන අඳුරද? රාග අඳුර, දේස අඳුර, මෝහ අඳුර. මෙන්න තෙමගුල. ඊට පස්සේ ඔබේ මග සාක්ෂාත් කරගන්නට ඔබට අවස්ථාව හිමි වුණා. එහෙනම් ඔබ ලෝකෝත්තර තත්ත්වයට පත් වුණා. දැන් මේ තෙමගුලද හොඳ ඔබ හිතාගෙන ඉන්න තෙමගුලද? මම තව එකක් කියන්නම්කෝ, අපි මේකත් කතා කරමු. දැන් අපි තව එකක් සමරනවා, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේ තෙමගුල. තෙමගුලෙන් එකක්නේ. දැන් එකක් මම කියලා දුන්නා, ඉපදීම. දැන් ඔබ හිතාගෙන ඉන්න ඉපදීම සම්පූර්ණ වැරදි. බුදු කෙනෙක් ඉපදුනේ නැහැ, බෝසත් කුමාරයෙක් ඉපදුනේ. ඒක බුදු වීම කියලා ගත්තොත් ඔබ ගන්නෙ එහෙමනේ. බුදු නෑ, ඔබ ගන්නේ බුදුහාමුදුරුවන්ගේ ඉපදීම, බුදු වීම, පිරිනුවම් පෑම. තේ මගුල කියනවා. තේ කියන්නේ තුනට, මගුල කියලා කියන්නේ, මගුල කියලා කියන්නේ මංගල්‍යයකට. දැන් අපි මගුලක් කියලා කියන්නේ මංගල්‍යයකට. මංගල්‍යයකට කියන්නේ තෙමගුල කියන්නේ මංගල්‍යයකට. එහෙනම් මේ මංගල්‍යයක් කියලා කියන්නේ යහපත් දෙයක්, හොඳ දෙයක්. දැන් මම අහනවා, බුදුහාමුදුරුවන්ගේ පිරිනුවම් පෑම මගුලක්ද විදියට ගන්න පුළුවන්ද? ඔබට ගන්න පුළුවන් වුණාට අපිට නම් බෑ. ඔබ තෙමගුල සමරනවා ඔබ සමරන නිසා. දැන් අපි සමරන්නේ නෑ, මම සමරන්නේ නෑ. ඇයි? මේක සමරන එකක් නෙමෙයි, මේ පරියාප්ත කොටසක් ඇතුළතින් තමයි ඔබට මේක බුදුහාමුදුරෝ සමරන්න වෙන්නේ. බම්බයක් විතර වූ ශරීරය තුලින් ඔබ මේක දැකලා අවබෝධ කරන ක්‍රියාවලිය කරනකම් ඔබ බුදුන් කියපු දේ නෙමේ කරන්නේ, වෙන දෙයක්. එහෙමනම් ඔබට තියෙනවා මෙන්න මෙහෙම එකක්. ත්‍රිජකාය කියලා එකක් තියෙනවා. ත්‍රිජ කිව්වේ තුනට, කාය කියලා කිව්වේ ක්‍රියාවට. ක්‍රියාවල් තුනක් අපි කරනවා. දැන් මෙන්න වෙසක් එකට ඔබට කරන්න පුළුවන්, ඔය තොරන් ගහලා ඔබ බල්බ්‍යා බලලා සතුටු වෙනවට වැඩිය ඔබ විසින් මෙන්න වෙසක් එකට කරන්න පුළුවන් ක්‍රියාවලියක් මම දැන් කියලා දෙනවා. එහෙනම් ත්‍රිජකාය පළවෙනි එක අපි කියනවා. මේක මකලා මිමුක පොඩ්ඩක් නේද? පළවෙනි එක මම කියනවා කරජකාය. කරජකාය දෙවෙනි එක මම කියනවා චිත්තජ කාය. තුන්වෙනි එක මනෝමය කාය. මේකට නාම කාය කියලත් කියනවා, නාම කාය. මේකට කරජ කායට තව කියනවා රූප කාය. දැන් ඔබට මේ තොරන් ගහන කාලේ මෙන්න මේක තමයි ඔබට ඉස්සෙල්ලම හොයා ගන්න ඕනේ. බඹයක් විතර වූ තියෙන කරජ කය, මේකේ තියෙන්නේ මොනවද?
ඇස කන නාසය දිව ශරීරය මන මෙන්න මේ කර්ජකායේ තියෙන මෙන්න මේ ටික මේකට එකයි රූපකාය කියලා කිව්වේ. ඒ කියන්නේ ඔබට මේක අතගාලා ස්පර්ශ කරන්න පුළුවන් ආයතන මේවට කියනවා ආයතන. ආයතන මේ ආයතන හයක් තියෙනවා. මේකෙන් පහක් ඔබට පේන්නම තියෙනවා. මන පේන්නේ නැහැ. හරිද? දැන් මේක අපි ගත්තොත් හරියට පින්වතුනි මෙන්න මෙහෙම පොඩිවට මම මේක ලියලා පෙන්නන්නම්. මේක මැෂින් එකක් කියලා හිතන්න. දැන් මේක මට හොඳට ලියන්න මේ කරන්න බෑ. නමුත් මම පොඩ්ඩක් ඔයාට අදහසක් ගන්න පුළුවන් විදිහට මේක ලියලා පෙන්නන්න. මේක මැෂින් එකක්. ගොයම් පාගන මැෂින් එකක් කියලා හිතන්නකෝ. දැන් මේක ගොයම් පාගන මැෂින් එකක්. මේක තමයි කරජකය මේ උපමාවක්. හොඳේ ඔබ වැරදි තැනකට එන්න එපා. ඔබට මේ ටිකක් තේරුම් ගන්න පුළුවන්ගෙන මේක කරජකය කියලා හිතන්න. මේකේ තව මෙන්න මේ කය පෙනෙන දෙක විනිවිද මේ දෙක පේන්නේ නැහැ. හැබැයි මේක ඇතුලේමයි තියෙන්නේ. ඔබ අහන්න එපා ඒක කොතෙන්ද තියෙන්නේ, කකුලේද බඩේද ඔළුවේද කියලා. ඔබ අහන්න එපා. මේක බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිනවා. මේ කයවල් තීන තන හොයන්න යනවා මේ තීන. හැබැයි මේ උඩමයකට වැඩිය පළවෙනි එකට වැඩිය දෙවෙනි එකයි තුන්වෙනි එකේ තියෙන බලය ලොකු බලයක් තියෙනවා. මේ දෙක හැබැයි එකටම තියෙන දෙකක් වෙන් වශයෙන් තියෙන්නේ. මේ දෙකේ ක්‍රියාකාරීත්වයන් දෙකක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගමු. මෙන්න මේ වීල් එක මේ තියෙන මෙතන. මෙන්න මේක තමයි මේ චිත්ත දක. අපි මෙතන දුර වැඩි වුණා. හරිද? මේක තමයි මේ. මෙන්න මේක තමයි දෙවෙනි එක. හරිද? දෙවෙනි වීල් එක. එතකොට මේ මැෂින් එකේ තමයි මේ කරජ කයේ තමයි මේක තියෙන්නේ. මේක හිතන්න චිත්ත දකයි. අපි චියන්නක් දාමු ඔබට තේරෙන්නේ. අරක මයන්නක් දානවා මනෝකාය කියන්නේ. හරිද? මෙන්න මේ දෙක චිත්ත දකය මනෝමය කාය. මේ ලියලා තියෙන දෙක තමයි මේ. දැන් මෙන්න මේකට අපි ගොයන් මැසිමක් කියලා හිතුවොත් මේ අපි හරියට මේ ආහාර ගන්න ශරීරය වගේ ක්‍රියාවලියක් මේ මැෂින් එකට මෙතෙන්ට අපි දාපුවාම ඒ මැෂින් එකේ ක්‍රියාකාරීත්වයක් හදන්න නම් මෙන්න මේ චිත්තද කියන වීල් එකයි මනස කියන වීල් එකයි වැඩ කරන්න ඕනේ. දැන් චිත්තද කාය කියන එක තුල හැම මොහොතකම සිතුවිලි තියෙනවා. චිත්තද කායෙන් තමයි සිතුවිලි ක්‍රියාත්මක කරන්නේ. ඒ සිතුවිලි වලට උත්තේජනය එන්නේ කොහෙද? මෙන්න මේ මනෝමය කායේ තියෙනවා තැම්පත් වීමක් වෙලා. මෙන්න මේ තැම්පත් වීම මොකද්ද මේකට කියන්නේ? මනෝමය කායේ ආසව කියලා වචනයක් තියෙනවා. ආසව. මෙන්න මේ ආසව කියන ඒවා කර්ම කියලාත් කියනවා. මේකට භව කියලාත් කියනවා. භව වලට එහා ගිය ක්‍රමයක් මේ ආසව වල තියෙනවා. අර කසාය හිඳවපුවාම අරටුවක් වගේ ආසව කියලා කියනවා අපි. ඒ ආසවම තමයි ආශ්‍රව කියලා කියන්නේ. අරලු බුලු නෙල්ලි එකට හිඳපු ආශ්‍රවය කියලා අපි කියනවා. ආශ්‍රව හදනවනි වෛද්‍යවරු. ඒක හදන්නේ අර ලොකු හැලියක් අරගෙන, තඹ හැලියක්. ඒ තඹ හැලිය හිඳලා අන්තිමට ඉතුරු වෙන්නේ බොහොම පොඩ්ඩයි. එහෙනම් මොකක්ද මේ භව කර්ම රැස් කරලා පටිච්ච සමුප්පාදේ
දසවෙනි එක බව කියන එක කර්ම බීජ සකස් කරලා ඒ කර්මවලත් පෙරිලා එන ටික අර ආශ්‍රව වගේ මෙන්න මෙතන තැම්පත් වෙනවා මනෝමය කායි. ඒවට අපි කියනවා ගති. මේ ගති හුරු පුරුදු ඔබට එන්නේ පින්වතුනි මේ දැන් එහෙම ගත්තේ ඒවා නෙමෙයි. දීර්ඝ වූ සංසාර ගමනේදී ඔබ ප්‍රිය ස්වභාවයෙන් ගත්ත සහ අප්‍රිය ස්වභාවයෙන් ගත්ත ගති තුනක් තියෙනවා. තින්නම් සංගති පස්සතු. ඒ කියන්නේ රාග ගතිය, දේශ ගතිය, මෝහ ගතිය. මෙන්න මේ ගති තුන ඔබේ මෙන්න මේකේ අරටුවක් විදිහට බහැලා තියෙන්නේ. ආසව කිව්වේ ඒකයි. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මම දැන් ඔබ තොරන් ගහන්න ඉස්සෙල මේක දැනගත්තොත් ඔබට හොඳට තොරන් ගහන්න පුළුවන් වෙයි. එහෙමනම් මා තුල තියෙනවා ගතියක් විදිහට අනාදිමත් කාලයක සිට, එහෙම නැත්නම් අනවර අග්‍ර වූ සංසාර ගමනක ප්‍රිය ස්වභාවයෙන් ගත්ත අපිරි ස්වභාවයෙන් ගත්ත ප්‍රියාපිරි දෙකෙන් සංසන්දනාත්මකම මැනලා ගත්ත, ඒ කියන්නේ රාගය, දේශය, මෝහය කියන අකුසල් මුල් තුන බලගැන්විලා හදාගත් ආසව ප්‍රමාණයක් ඔබ තුල තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් මේ ආසව නැති කරනවා නම් මෙන්න මේ මැෂින් එකේ ක්‍රියාවලිය දැනගන්න වෙනවා. දැන් ආසව තියෙන්නේ මේ වීල් එකේ නම් දැන් මේක විතරක් කරකැවුනට මදි. මේ වීල් එක කරකැවුනට මදි, මේ මැෂින් එක වැඩ කරන්නේ නැහැ. දැන් ඔබට තේරුම් ගන්න කියන්නේ මම මේ. එහෙමනම් මේක ක්‍රියාත්මක වෙනකොට මේක ඇතුලේ තියෙනවා මතු කළ ගන්නේ කවුද? මෙන්න මේ වීල් එක. එහෙම නැත්තම් චිත්තද කාය කියන වීල් එක ඔබ තුල තියෙනවා. ඒ කියන්නේ මේ සිත කියන එක පින්වතුනි සෑම මොහොතකම මේ බාහිර රූපවලට පටිච්ච වෙනවා. මේකට කියනවා අර හේතුඵල දහමේ අපි කියනවා රූපෙන් රූපයකට පටිච්ච වෙලා ඒ පටිච්ච වීම නිසා තමයි අවිද්‍යාපත්‍ය සංඛාර කියලා කියන්නේ. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනි මේ චිත්තද කාය කරන්නේ වර්තමාන මොහොතේ බාහිරව දකින දේවල්, පුද්ගලයෝ, කලර් මේ වර්ණය, හැඩතල, විවිධ වූ ඔබේ ඇහැට ප්‍රියමනාපනම් ගතියක් විදිහට ඔබ හදාගෙන තියෙනවා ඔබේ ඇතුළත මෙන්න මේ ආශ්‍රව තුල තියෙනවා. දැන් කර්ම විදිහට ගති විදිහට තැම්පත් වෙච්චි ස්වභාවයක්. මේක උදාහරණයක් ඔබට තවත් මේක තේරුම් ගන්නට මම කියලා දෙන්නම්. ලස්සන මොනවහරි දෙයක් අපි කියමු ලස්සන ඇඳුමක් කියලා. ඒ ඇඳුම දකිනකොට දැන් ඔබ කඩේකට ගියාම ඒ කඩේ තියෙන සියලු ඇඳුම් වලට ඔබ කැමතිද? කිසිම කෙනෙක් කැමති නැහැ. එහෙම කැමති නම් ඔබ ගිය ගමන් ඇඳුමක් අරන් එන්න එපා. විශේෂයෙන් මේ කාන්තා පක්ෂේ ඇඳුම් තෝරන්න ගියාම වරුවක් වුණත් එක ඇඳුමක් තෝරයි. ඔක තමයි ඇත්ත. ඇයි? ඒ අන ඔබේ ආසව වල තියෙන වර්ණය තාම ඔබට හම්බ වුණේ නැහැ. එහෙම නැත්නම් ඔබේ ආසව තුළ තියෙන ඒ හැඩය ඔබ දැක්කේ නැහැ. හැබැයි ඒක දැකපු ගමන් මොකද වෙන්නේ? අන්න මෙන්න මෙතනින් තමයි චිත්තද කායෙන්, මේ කාය කියන්නේ ක්‍රියාවට සිතේ ක්‍රියාකාරීත්වය. දැන් මෙන්න මේ චිත්තද කායෙන් උත්තේජනයක් දෙනවා මේ ඔබ දකින්නේ මෙන්න මේ ලස්සන ගෞම
ඇතුළත තියෙන ගතිය නිසා එහෙනම් ඒක සල්ලි දීලා ගන්න කියලා මෙතනින් මෙන්න මේක හරියට බෙල්ට් එකකින් දුවනවා වගේ දැන් මේක ඔන්නම සම්බන්ධ වෙනවා එතකොට මොකද වෙන්නේ මේ දෙක කරකැවෙනකොට බලයක් හැදෙනවා මේ දෙක කරකැවෙනකොට මෙහෙම උඩ බලයක් හැදෙනවා දැන් මේක කරජකයනේ දැන් මේක කරජකය අපි මේ උදාහරණයක් වොන්ද මේ පොඩි උදාහරණයක් මේක බණ පොත්වල එහෙම නැහැ මේ මම ඔයාලට තේරුම් ගන්න කියලා දෙන එකක් මේ මැෂින් එක කරජකය නම් අන්න මේක දැන් වැඩ කරන්න පටන් ගන්නවා මේ මේ යට තියෙන එකේ බලයයි මේ වීල් දෙක එක සමානයි මං කිව්වේ දෙක එකට යන්නේ කියලා හැබැයි ක්‍රියාකාරීත්වයන් දෙකක් මෙතන තියෙන්නේ ක්‍රියාකාරීත්වයන් දෙකක් මෙන්න මේ වීල් එකයි මේ වීල් එකයි සම්බන්ධතාවයක් හැදෙනවා බාහිර රූපයක් දැකපු ගමන්ම අන්න ඔබ ප්‍රිය ස්වභාවයට කැමැත්තක් දක්වනවා මේ ආසවල ඒ ගතිය තියෙනවා රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය තියෙන නිසා අන්න ඒ ගෞම සල්ලි දීලා ගන්න බලනවා දැන් ඒ ගෞම සල්ලි දීලා ගන්න ඔබට සල්ලි මදි නම් මොකද වෙන්නේ ඔබ ණයකට හරි අරන් ඒ සල්ලි දීලා එවෙලෙ ගන්න බැරි වුණොත් පස්සේ හරි ගන්න ඔබ හිතනවා දැන් ඔබට මොකද්ද වෙන්නේ ඒ තුලින් දැන් අන්න චිත්තේ චිත්තානුපස්සී විහෙරති වෙන්න ඔබ දන්නේ නැහැ ඔබට බැම්මක් ඇති වෙනවා කරජකයේ මෙන්න මේ අසකනනාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන පහ තුලින් ඔබ අනුසය හදනවා ඔබ අනුපස්සනාව විපක්ෂනාව කරන්න දන්නේ නැහැ ඔබට සමුදය නිර්මාණය වෙනවා දැන් මේ මුළු ක්‍රියාවලියම පින්වතුනි මනෝමූලික ක්‍රියාව දැන් බුදුහාමුදුරුව අපිට දේශා වදාළ නිවන් මගට ඊටාම වටින මේ වෙසක් පුන් පොහොය දිනේ ඔබට කරන්න තියෙන දේ මෙන්න මේක තමයි ඉස්සෙල්ලම. ඔබ කරන්න තියෙන දේ පැත්තකට දාලා බුදුහාමුදුරුව නොකියපු දේවල් ටිකක් ඔබ කරනවා. ඔබ ඒ ටික කරලා ගිහිල්ලා අන්තිමට ඔබ දන්නෙත් නෑ ඔබ මොකද්ද කළේ කියලා අන්තිමට ඔබ මරණ මංචකයේදී ඔබේ චුතිසිත ඔබට පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර අනේජාභි සංකාර විදියට හේතුඵල ධම ක්‍රියාත්මක වෙලා ඔබේ උපතක් ආය ඔබ හදා ගන්නවා හැබැයි භයානකම දේ ඒ උපත සත්ව ලෝකයට වැටෙන්න තියෙන ඉඩ කඩ 89.9ක් කියලා කියන්නේ මම නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඔබ වෙසක් සමරනවා කියලා කියන්නේ මොකක්ද? ඔබ ළඟ තියෙන ඇතුලාන්තයේ තියෙන මේ ත්‍රිජ කයවත් අඩුම තරමින් හඳුනා ගන්න ඕනි. මේකේ ක්‍රියාත්මක වීම 100%ක්ම ඔබ දැනගන්න ඕනි. නැත්තම් නිවන් දකින්න බෑ. ඔබ දන්නේ නෑනේ. දැන් ඔබට සිතුවිල්ලක් එන වර්තමාන මොහොතේ වෙනකොට ඔබ තේරුම් ගන්න ඕනි මේ ආවේ ඇතුළත තියෙන මගේ ගතියක් විදිහට තියෙන රාගය, දේශය, මෝහය තියෙන නිසා තමයි මට බාහිරින් දෙයක් දකිනකොට ඒ දැකපු දෙයට මට තෘෂ්ණාවක්, ආසාවක් ඇති උනේ කියලා ඔබට හිතන්න පුළුවන් ශක්තියක් ඇති වුනොත් විතරයි ඔබට වෙසක් සමරන්නට පුළුවන්. එහෙම නැති වුණොත් ඔබ හිතයි මම සිල් ගත්තා කියලා ඔබ හිතයි මම තොරන් ගැහුවා කියලා ඔබ හිතයි මම කූඩු ගැහුවා කියලා ඔබ හිතයි මම වටවන්දනාවේ ගියා ඔබ හිතයි මම සමාදන් වුණා සිල් කියලා හැබැයි මේක කෙරෙන්නේ නැතුව ඔබට නිවන් දකින්නට බෑ. එහෙනම් අද මේ වෙසක් පුන් පොහෝ දිනේ තෙමගුල සිහිපත් කරමින් මම දැන් තෙමගුල සිහිපත් කරන්න යන්නේ අය ඔබට අර්ථකථනයක් මම දුන්නා. ඔබට අවශ්‍ය නම් ඒ තෙමගුල මොකක්ද කියලා හොයලා බලන්න පුළුවන්. නැත්නම් ඔබ ඔය කරගෙන යන කරගෙන ටික කරගෙන ගිය හැකි. කිසි ගැටලුවක් නැහැ. අපි ඒවට මඩ ගහන්නේවත් ඒවා වැරදි කියන්නේවත් නිවැරදි කියන්නේවත් නැහැ. අපි
රේඛාවක මෙන්න මෙහෙම රේඛාවක තමයි අපි ඉන්නේ. මේක මෙහෙම මෙහෙම වෙන්නේ නැහැ. මේක මෙහෙම මෙහෙම කර කර අපිට ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඔබ දැනගන්නට ඕනේ මෙන්න මේ මනෝමය කාය තුල ගබඩාවක් විදිහට ඔබ තැම්පත් කරගෙන තියෙන මේ ක්‍රියාවලිය හරියට මේ මැෂින් එකක් වගේ මේක ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපි මේකට ගොයම් හරි මොනවා හරි ඒව දාපුවාම ඒක පෑගිලා ඵලයක් විදිහට මේක ක්‍රියාත්මක වෙලා එනවා. මැෂින් එකේ ක්‍රියාවලිය ඔබ හඳුන ගන්න ඕනේ ඔබ තුල තියෙන මැෂින් එක. බම්බයක් විතර වූ ශරීරයේ මෙන්න මේ ක්‍රියා මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් වෙනවා. ඒකෙන් නිකන් වෙන්නේ නැහැ. මේක වෙලා ඉවර වෙන්නේ නැහැ. මැෂින් එකේ නම් ස්විච් එක මෙහෙම ඔබලා අයින් කරපුවාම ස්විච් ඔෆ් කරන්න පුළුවන්. අපේ ස්විච් ඔෆ් කරනවා කියන්නේ මරණය, මැරෙන දවස. අපේ ස්විච් එක ඕෆ් කරනකම් ඕෆ් කරනකම්ම මේවා අනුසය හැදෙනවා. මේ මැෂින් එක තුලින් කරජ කය තුලින් මේක මැෂින් එකක් වගේ මේකට ඉන්ධන නැති වුණාම බලය නැති වුණාම මේ බෙල්ට් කැඩිලා ගියාම බෙල්ට් කැඩෙනවනේ. මේවා කැඩිලා ගියාම බෙල්ට් කැඩෙනවා කියන්නේ ඔබට මේවා තේරුම් ගන්න පුළුවන් ශක්තිය නැති වෙන එක තමයි බෙල්ට් කැඩෙනවා කියලා කිව්වේ. ඉන්ධන කියලා කිව්වේ රාගය, දේශය, මෝහය ඔබට මේවා පවත්ත ගන්න බැරි විදිහට අයාලේ ගියාම ඔබේ ස්විච් ඔෆ් වෙන දවසක් එනවා. ඔබේ ස්විච් එක ඔෆ් වෙන දවසට ඔබට සිද්ධ වෙන්නේ අපායට යන්න. එහෙනම් අද මේ වෙසක් පුන් පොහෝ දිනේ බොහොම කෙටි දේශනයක්. ඒ කෙටි දේශනයක් වුණත් ඔබට මම හිතනවා හරියට මේක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ඔබට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි මේ යෝනිසෝ මනසිකාරය ගැන චුට්ටක් මම මතක් වෙච්චින්ද මතක් කරන්නම්. යෝනිසෝ මනසිකාරය, යෝනි කියලා කියනවා හට ගැනීම තියෙන, එහෙම නැත්නම් පටන් ගන්න තැන, ආරම්භය, හට ගන්න තැන. සෝ කිව්වා යමෙක්, මනසිකාරය කිව්වා සිතුවිලි ක්‍රියාත්මක කරන එකට. යමෙක් සිතුවිලි ක්‍රියාත්මක කරන තැන හරියට ධම්මානු ධම්ම පටිපදාවට ගලපලා දැක ගන්න පුළුවන් කෙනා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාගේ පිළිවෙත තමයි මේ චතුවරිය සත්‍ය ධර්මය මනවින් උකහාගෙන කටයුතු කිරීම. ඒ කියන්නේ දුක හඳුනා ගන්නවා, දුක නිරෝධය කරන එක හඳුනා ගන්නවා, සමුදය වෙන එක හඳුනා ගන්නවා, නිරෝධය කරන හැටි හඳුනා ගන්නවා. ඒ තුන හඳුනාගෙන හතරවෙනි එක දුක්ඛ සමුදය නිරෝධගාමිනී අරිය පටිපදාව ක්‍රියාත්මක කරන කෙනා තමයි යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරනවා කියලා කියන්නේ. එහෙනම් එතනින් එහා ඒ දේ දන්නේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මොන උපාධිය ගත්තත් මොන තරම් අධ්‍යාපනයක් ලැබුණත් මොන තරම් ගෙවල් දොරවල් ලස්සනට තිබුණත් මොන තරම් යාන වාහන තිබුණත් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන කෙනෙක් බව ඔබට තේරුම් ගත්තොත් ඔබ අන්න එදා බුදු පියාණන් වහන්සේ අපි බෝසත් කුමරා මේ පැවැත්ම තුල තියෙන සියලු සබ්බ සකල මනාවම අසූචි කන්දක් වගේ දැකලා ගෙදරින් එළියට බැස්සා. එන්න එදා සිහි වෙන්න අද මේ වෙසක් සමරනවා නම් ඔබත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට කියලා ඉල්ලමින් අද විශේෂිතු මේ වෙසක් පොහෝ දිනේ ඔබ මේ සිරි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා ඒ කුසල සම්භාරය, පුණ්‍ය සම්භාරය අපි නමින් මිය පරලව ගිය අපේ අපගේ ඥාති මිත්‍රාදීන් හිතවතුන් ගුරුවරුන් ඒ වගේම අපිට උදව් උපකාර කළ සසරේ යම් තැනක අපේ දිවි බේරාගත්ත යම් කෙනෙක් ඉන්නවනම් ඒ සියලු දෙනාටම අනුමෝදන් වෙලා මේ උතුම් වූ සංසාර දුකින් මිදී නිදහස් වීමට ඒ ශක්තිය ලැබේවා කියලා අදිස්ථානය කරනවා. ඒ වගේම අපි මෙන්න මේ ගාතාවත් කියලා පුයින් අනුමෝදන් කරමු. එත්තා වතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු,
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත්තසං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුකම් බලං ආයුරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සියලු දෙනා සුවපත් භාවයට පැමිණේවා